ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි ඔයාලා මේක තුල අයින්. අපි පළවෙනි වීඩියෝෙන් බැලුවා මොකක්ද ෆ්ලටර් කියන්නේ කියලා. අපි මේ වීඩියෝෙන් බලමු කොහොමද ඔයාගේ මැෂින් එකට හරින විදිහට ෆ්ලටර් ඉන්ස්ටෝල් කරගන්න කියලා. මුලින්ම කියන්න ඕනේ මේ ෆ්ලටර් ඉන්ස්ටෝල් කරන ප්‍රොසෙස් එක එච්චර ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට ටිකක් ටයිම් එක යනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට මම මේ ඉන්ස්ටෝලින් ප්‍රොසෙස් එක කරගන්න ඕනේ. ඒක නිසා මේ වීඩියෝ එක තනින් තනි ස්කිප් කරන්න එපා. වීඩියෝ එක ටෝටලි බලලා ඊට පස්සේ ඔයාගේ සෙටප් එක කරගන්න. ඔයාට ෆ්ලටර් සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරගෙන Android Studio configure කරගන්න නම් අඩුම තරමේ ඔයාගේ data connection එකේ GB 4ක්වත් තියෙන්න ඕනේ. මොකද ඔයාට ෆ්ලටර් SDK එක download කරන්න අවම තරමේ MB 900ක් යනවා. ඊට පස්සේ Android Studio download කරගන්න වෙනවා. ඒකට MB 950ක් යනවා. ඊට පස්සේ Android Studio එකේ Android version එක සහ ඒකට අවශ්‍ය packages වගේ අපිට අනිවාර්යෙන් download කරන්න වෙනවා. ඒකටත් GB එකමාරක් වගේ යනවා. ඉතින් මේ ඔක්කොම දේවල් කරගන්න ඔයාගාව GB 4ක් වගේ තිබ්බනම් සම්පූර්ණයෙන් Flutter කිසිම අවුලක් නැතුව ඔයාලට install කරගන්න පුළුවන්. ඔයා ඒකත් මතක තියාගන්න ඕනේ. හරි එහෙනම් මුලින්ම මේ Flutter කියන website එකට යන්න. Right මුල්ම link එකට ගිහිල්ලා මේ උඩ තියෙන get started කියන button එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලට තේරෙනවා ඔයාගේ operating system එකට අදාළව ඔයා Flutter install කරගන්න යන්න ඕනේ. මම අද කියා දෙන්නේ Windows setup කරගන්න විදිහ. Right Windows කියන එකට click කරාම ඔයාලට පේනවා system requirements වගේ තියෙනවා. System requirements විදිහට තියෙන්නේ ඔයාගේ Windows version එක 10 or later වෙන්න ඕනේ. කියන 10 hari ඒකට උඩින් hari තියෙන්න ඕනේ. මේ විදිහට space එකක් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන Flutter Windows කියන එකේ Flutter SDK එක download කරගන්න. මේක මේ විදිහට download වෙනවා. මේක download වුණාට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. හරි මේ විදිහට මගේ Flutter SDK එක download වෙලා තිනවා මගේ folder එක ඇතුළට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක extract කරගන්න. ඔයාලට පේනවා මේක මේ විදිහට extract වෙනවා. මේකටත් ටිකක් වෙලා යනවා. Right ඊට පස්සේ ඔයාලට පේනවා මේ Flutter කියලා folder එකක් හැදුන extract වුණාට පස්සේ ඊළඟට ඔයා මේ Flutter SDK එක ඔයාගේ C drive එකට copy කරගන්න ඕනේ. සියකට කොපි කරද්දී මේ මං highlight කරලා තියෙනවා වගේ තමයි මේක කොපි කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා ඔයාගේ program files වල මේ Flutter කියන එක දාගන්න එපා. Right ඊට පස්සේ මම මෙතන මගේ Flutter කියන folder එක මෙතනින් cut කරගෙන C drive එකට ඇවිල්ලා source කියලා අලුතෙන් folder එකක් හදනවා. ඊළඟට source කියන folder එක ඇතුළට අපේ Flutter SDK එක මේ විදිහට paste කරගන්න. राइट ඔන්න දැන් අපි අපේ Flutter SDK එක C drive එකට paste කරගෙන ඉවරයි. අපි බලමු ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ. ඊළඟට අපේ path variables අපේ environment variables update කරන්න තමයි තියෙන්නේ. හරි මම මුලින්ම environment variables configure කරන්න කලින් මගේ CMD එකට යන්න. ඔයාලට පුළුවන් CMD එකට යන්න වාගේ search bar එකේ CMD කියලා type කරන්න. ඊට පස්සේ command prompt එක එනවා මේ විදිහට. ඊට පස්සේ මම command prompt එකේ flutter කියන command එක run කරලා බලන්නම් එයා අඳුර ගන්නවද කියලා. නැහැනේ flutter කියන command එක මම අඳුර ගත්තේ නැහැ. Right ඔයාලට දැන් තියෙන්නේ ඔයාගේ environment variables එක configure කරගන්න. ඒකට පුළුවන් ඔයාලට ඔයාගේ search bar එකේ env කියලා search කරන්න. env කියලා search කරාම මේ edit system environment variables කියලා එකක් එනවා. එන්නේ ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාම මේ අටෙන් තියෙන environment variables කියන තැනට ගියාට පස්සේ ඔයාට පුළුවන් flutter කියන path එක මේ විදිහට දාගන්න. ඔයා මතක තුව user variables කියන එක ඇතුලේ path එක වෙනුවට මෙන්න මේ flutter එකේ source එකේ bin එක දෙන්න ඕනේ. මං ආයෙත් යන මගේ CMD එකට. දැන් බලමු අපි flutter කියලා run කරලා ඒ command එක අඳුර ගන්නවද කියලා. මොන flutter කියන එක run කරගත්තම ටිකක් මේක run වෙනවා වගේ පේනවා. බලමු අපි මොකද්ද. Right welcome to flutter කියලා මේ විදිහට screen එකක් එනවා. ඒ කියන්නේ අපේ machine එකේ හරියට flutter කියන SDK එක configure වෙලා තියෙනවා. ආයෙත් යන වෙබ්සයිට් එකට ගිහිල්ලා ටිකක් යටට ස්ක්‍රෝල් කරන් ආවම මේ flutter doctor කියන command එක ගැන අපිට විස්තරයක් තියෙනවා. මේ flutter doctor කියන්නේ මොකද්ද කියලා මම හරියටම දැන් කියන්නම්. flutter doctor කියන්නේ command line tool එකක්.
ඔයාගේ CM එක ඇතුලේ run කරන්න පුළුවන් code එකක් කියලා හිතන්නකෝ. මේ code එක run කරාම මොකද්ද කරන්නේ? මේ Flutter Doctor කියන එකෙන් වෙන්නේ ඔයා හරියට මේ Flutter installations කරගත්තද කියලා බලන එක. ඔයාගේ Flutter SDK එක හරියට install වෙලා තියෙනවද? Android tool chains හරියට, iOS tool chains, Android Studio හරියට, තව ඔයාගේ මොන හරි devices හරියට connect වෙලා තියෙනවද කියලා හරියට බලන්න මේ Flutter Doctor කියන command එකේ. අපි දැන් බලමු Flutter Doctor කියන command එක run කරලා අපිට මොනවද හරියට install වෙලා තියෙන්නේ හරියට install වෙලා නැත්ද කියලා. මේ විදිහට Flutter Doctor කියලා type කරන වාගේ command prompt එකේ type කරලා enter කරන්න. දැස වට පේනවා Flutter Doctor කියන එක run වෙනවා. ඊට පස්සේ මුල්ම වතාවට මේ Flutter Doctor කියන එක run කරන්න ඔයාලට අවශ්‍ය වෙන packages වගේක් මේ Flutter Doctor කියන command එකෙන් install කරගන්න. මේර ටිකක් run වෙන්න අරින්න ඒකට කිසි අවුලක් නැහැ. राइट टिकट कर गया पास मैं इधर पैकेजेस वगैरह इंस्टॉल Flutter Doctor की कमांड रन नहीं मगे दिन पेना मिनिमम आगे दिया वाला अगर मे आगे दिया पेना Flutter Flutter प्रॉब्लम नहीं होता इंस्टॉल करना होना मगे Flutter SDK का हर इंस्टॉल तीना विंडोज वर्षन का आउलक न है हर अभी यामू इलांग स्टेप टिकट मैंने मैं इंस्टॉल Android Studio के Android Studio के लिंक क्लिक करा बोला Android Studio डाउनलोड कर मैंने वेबसाइट के මේ Android Studio download කරගන්නත් MB 950ක් විතර ලොකු ෆයිල් එකක් තමයි download වෙන්නේ. මේකට ටිකක් වෙලා යාවි. මේ විදිහට agreement එකට allow දීලා මෙතනින් Android Studio download කරගන්න. राइट ඔන්න විදිහට මගේ folder එක ඇතුළේ දැන් Android Studio download වෙලා තියෙනවා. ඊළඟට ඉන්න අපිට Android Studio එක इंस्टॉल करगन मैं इधर टे वागे इंस्टॉलेशंस करगन हर ये टे मैंने मैं एंड्रॉइड वर्चुअल डिवाइस की नगर टिक के दाल दिया गन इधर से वागे लोकेशन नगर मैं इधर ने डिफ़ॉल्ट लोकेशन नगर मैं इंस्टॉल करगन इधर लोग किसी प्रश्न या किने नहीं है राइट और भी ना मैं इधर एंड्रॉइड स्टूडियो का इंस्टॉल है ना राइट मम्मी पेन ना विधि हटा मम्मी कंफ्यूज कर गन හරි මෙතන next වෙන්න ඊට පස්සේ මෙතන standard version එක දාගන්න ඊට පස්සේ වාට පුළුවන් මෙතන වාට කැමති theme එකක් තෝරගන්න මේවා නම් ඉස්සරහට වෙනස් කර තැහැයි ඊළඟට next කියන එක click කරන්න මේ SDK මොන හරි updates වගේ තියෙනවා ඒක update කරගන්නවා ඊට පස්සේ මෙන්න මේ දෙක වෙනම manually tick දෙක දාගන්න වෙනවා අපිට මෙන්න මේ Android SDK license දෙකට අපිට ටික් එක දාගන්න වෙනවා මෙතනදී මේ දෙකට manually ටික් දෙක දාගෙන මෙන්න මේ finish කියන බටන් එක උඩ click කරා හරි මෙතනදී මොන හරි files වගේක් install වෙනවාට පේනවා මේකට ටිකක් මේකත් install වෙන්න ආරින්න මේවා cut කරන්න එපා හරි ඔන්න විදිහට ඒ ටිකත් install වුණාම Android Studio open වෙනවා මුලින්ම කරන්න ඕනේ මෙතන plugins යටතට ගිහිල්ලා वा डाट की प्लगिन इंस्टॉल करना मुझे Flutter की रन डाट की लैंग्वेज दिन डाट की प्लगिन मूल्य इंस्टॉल करना डाट की इंस्टॉल पास वा Flutter की पैकेज इंस्टॉल करना हर एक इंस्टॉल कर पास मैं आयत Android Studio क्लोज कर लायत Android Studio ओपन करा मैंने मे तेन करता मैं जैसे आप इबालू कोहोमद अलग Flutter प्रोजेक्ट टैक हदागन की मैंने मैं पेन विधि प्रोजेक्ट हदागन वाट पुल Flutter के SDK पात्रक मेतन दे Flutter के SDK पात्रक अभी Flutter इंस्टॉल करते पात्रक मैं Flutter SDK पात्रक देना मैंने विधि मंग दीला तीन मगे Flutter SDK के पात्रक मंग सी के सोर्स फोल्डर के अंदर तो हमें Flutter की SDK का इंस्टॉल करते वहाँ तो हर एक में तो पाथ को वहाँ सिलेक्ट करना होने नेक्स्ट की ने कुछ क्लिक करा वाट पुला वहाँ के एप्लीकेशन ने कर नमक देन इधर से मैं आटे तीन देवाल मोना तो इन्हें स्कर करने पाओ विधि ने मत दिया गया ना वहाँ क्रिएट की ने बटन ने कुछ क्लिक करा इधर से टिकाक के लाया ना वहाँ के Flutter प्रोजेक्ट का क्रिएट करना राइट वाट पे ना मैं इधर वहाँ के Flutter प्रोजेक्ट का क्रिएट करना राइट इलाके मंग आए तो मगे वेबसाइट के डेना මට කියනවා මේ Android Studio launch කරලා virtual devices වගේක් create කරන්න කියලා. මේ virtual device එක කියන්නේ අපි
අපි app එකක් develop කරද්දී අපිට අපේ ඇත්තම ෆෝන් එකේ මේ app එක run කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ physical device එක නැතුව අපිට virtual devices හදාගෙන අපේ applications test කරන්න පුළුවන්. ඔන්න විදිහට virtual devices අපි හදාගන්න ඕනේ. අපි දැන් මම දැන් පෙන්නන්නේ කොහොමද virtual device එකක් හදාගන්නේ කියලා. මුලින්ම ආයන්න ඕනේ මෙන්න මෙතන AVD manager කියන තැනට. මම මේ පෙන්වන විදිහටම මෙන්න මේ AVD manager කියන තැනට ගිහිල්ලා click කරාම ඔයාලට පේනවා මෙතන create virtual device කියලා පෙන්වනවා. මම ඒකට ක්ලික් කරා මේ විදිහට virtual devices අපිට හදාගන්න පුළුවන් මේකදී අපිට device එක තෝරන්න පුළුවන් android version එක screen sizes වෙනස් කරන්න පුළුවන් ඔයා මතක තුම මේ virtual device එක select කරගද්දී මෙන්න මේ play store icon එක select වෙලා තියෙන virtual device එකක් තෝරගන්න මෙතනදී ඔයාලට පේනවා ඔයාට ඔයාගේ virtual device එක run කරන්න android version එක download කරගන්න ඕනේ ඒ කියන්නේ virtual device එකට අවශ්‍ය මොනවා හරි files වගේ මෙතනින් download කරගන්න ඕනේ කියලා හිතන්න ඉතින් මේකත් ඔයාලට කරගන්න වෙනවා මෙතනදිම ඒක කරගන්න පුළුවන් මම දැනට මෙන්න මේ R කියන Android version එක තමයි download කරගන්න හදන්නේ ඒක select කරගෙන එතන තියෙන මෙන්න download icon එක පෙන්නනවා මේ download icon එක උඩ click කරා ඒක උඩ click කරාම ඔයාලට පේනවා SDK component install එකෙන් ඔයාලට අවශ්‍ය වෙන components ටික SDK එකට install කරගන්න එක වෙනවා මේ virtual device එකට පළවෙනි වතාවට run වෙන්න නම් ටිකක් වෙලා යනවා. ඒකට setup කරගන්න ඒකේ ඇතුළෙත් මොනවා හරි updates වගේක් යනවා. Right. අපි දැන් pixel 3 කියන එක හදාගත්තා. මම දැන් ඔයාලට pixel 2 කියන එක හදාගෙන පෙන්නන්නම්. ඔයාගේ මෙන්න pixel 2 කියන emulator මේ pixel 2 කියන virtual device එක ගොඩක් හොඳයි. එච්චර performance නැති කෙනෙක් නම් ඔයාගේ ගොඩක් RAM එකක් අඩුයි නම් මේ pixel 2 කියන emulator එක ගොඩක් හොඳයි. Right, device ටික හදාගත්තට පස්සේ මම ආයෙත් මගේ Android Studio එක restart කරන්න. මේක open වෙද්දී අපි කලින් හදපු project එකටම තමයි කෙලින්ම යන්නේ. එහෙනම් project එකට ගියේ නැත්නම් ඔයාලට පුළුවන් files ගිහිල්ලා වගේ project එක open කරගන්න. ඉතින් මේ තියෙන අපේ Flutter project එක. දැන් අපි මේ virtual device එකක් select කරන් අපේ project එක run කරමු. ඔයාලට පෙන්නනවා අපේ devices යටතට ගියාම අපේ devices දෙක තියෙනවා පෙන්නනවා අපි install කරගත්ත. මම දැන් pixel 2 කියන එකට මගේ Flutter app එක run කරගන්න තමයි හදන්නේ. මුලින්ම ඔයා Pixel 2 කියන virtual device එක open වෙනකන් ඉන්න ඕනේ. මේකට ටිකක් වෙලා යනවා. Right, device එක මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම boot වුණාම තමයි ඔයාගේ Flutter app එක ඔයා run කරගන්න ඕනේ. Flutter app එක run කරන්න බලමු මෙන්න මෙතන උඩ පේන කොළපාට run button එක කොළපාට play button එකක් වගේ තියෙනවා. ඒක උඩ click කරන්න. දැන් ඔයාලට වෙනවා ඔයාගේ app එක debug වෙනවා debug වුණාට පස්සේ ඔයාගේ app එක ඔයාගේ virtual device එක ඇතුලේ run වෙන්න පුළුවන් debug වුණාට පස්සේ ඔයාගේ app එක ඔයාගේ virtual device එක ඇතුලේ run වෙන්න පටන් ගන්න මේ විදිහට ඔයාගේ පළවෙනි වතාවට වනේ මේ විදිහට ඔයාගේ app එක ටිකක් වෙලා ගන්නවා debug වෙන්න මොකද ඔයා පළවෙනි වතාවට තමයි ඔයාගේ app එක run කරන්නේ මේකත් විනාඩි 10ක් විතර යාවි ඔයා මේ application එක මොකද්ද කියලා හිතන්න යන්න එපා ඔයාට දැනට මේ මගේ ස්ක්‍රීන් එකේ පෙන්වන විදිහට මේ virtual device එක ඇතුළට මේ Flutter demo home page එක මෙන්න මේ plus button එකක් එක මෙන්න මේ වගේ මොකක් හරි ස්ක්‍රීන් එකක් ආවා නම් ඔයාගේ virtual device එක හරියට configure වෙලා තියෙනවා. හරි ඔයාට මතක ඇති අපි අන්තිම වතාවට Flutter Doctor run කරාම අපේ Android tool chain එකේ අවුලක් තියෙනවා කියලා ආවා. එන්නේ error එක අපි දැන් හදාගන්න හදන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට Android virtual device manager එකට ආයන්න උඩින් අර button එක click කරලා ඊටසෝ යන්න ඕනේ මෙන්න මේ SDK tools කියන තැනට. SDK tools ඇරෙතට ගිහිල්ලා මෙන්න මෙතන Android SDK command line tools කියන එක click කරගන්න. ඔයාගේ මෙතන උඩින් තුන්වෙනි තැනට පෙන්වන්නේ නැත්නම් ඔයා මෙතන මේ list එක ටිකක් scroll කරලා බලන්න. Android SDK command line tools කියන එක ඔයා අනිවාර්යෙන් මෙතනින් download කරලා install කරගන්න ඕනේ.
දැන් අර තිබ්බ error එක ගිහිල්ලා තියෙනවා මට දැන් කියනවා මගේ Android license එක not accepted කියලා ඒක license එක accept කරන්න පුළුවන් මෙන්න මෙතන මේ පෙන්වන code කෑල්ල copy කරන් මොකද flutter doctor android license කියන code එකව run කරගන්න just මේ එන හැම එකටම yes yes කියලා දෙන්න y අකුරු දෙන්න දීලා enter කරන්න इतनी उन्हें आगे मैं एंड्रॉइड लाइसेंस निकट है वो एग्री उन्हें कर जैसे आज बंग स्क्रीन ने क्लियर कराऊं फ्लटर डॉक्टर की ने कमांड कराने कराना उन्हें मगे फ्लटर डॉक्टर के किसी में इश्यू का देने नहीं है एक ही अन्य हरी टाइम में मंग फ्लटर एसडीके का मगे मशीन ने कहते बोलते इंस्टॉल कर गए तीन राइट इतनी वह मंग वीडियो के पेन नंबर देते मैं स्टेप टी को फॉलो कराना वागे मैं विधि ऐडम हरे ऐडम फ्लटर एसडी के को वागे मशीन नेगर इंस्टॉल ले लाया थी वागे मैं विधि ऐडम इंस्टॉल ले लाना तम्मा खरी में रहेगा इन्हों आना गानी वारे कमेंट सेक्शन में कमेंट ऐड दान मुकद मुकद में प्रोसेस से के इच्छा लेसी प्रोसेस है ने में अभी आनी वारे आयत मैंने में इंस्टॉलिंग प्रोसेस से के वीडियो अगेन न बाला कर तो इन्हों वाला के एरर्स तीन अनंग ये वागे ना सागर चा करना वीडियो एक एक निशा माता के तो वागे एरर एक तीन अनंग मुक खरी कमेंट के एरर एक दान අපි ඊළඟ වීඩියෝයෙන් බලමු අපේ සුපුරුදු කෝඩ් එඩිටර් එක අපේ VS කෝඩ් නේ අපි සුපුරුදු කෝඩ් එඩිටර් එක අපි දැන් Android Studio එක ඇතුලේ මේ Flutter වැඩ කරන එක එච්චර හරිනේ user friendly නැහැ මට නම් මම පෙන්නනවා කොහොමද මේ virtual devices configure කරගන්නේ වාගේ VS කෝඩ් එක ඇතුළට එහෙනම් අද වීඩියෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මතක තුවා අනිවාර්යෙන් comment එකක් දාන්න